ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන ඊළඟ තරගාවලිය බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක තමයි පැවැත්වීමට නියමිත. පසුගිය කාලේ බංග්ලාදේශ කණ්ඩායමත් ටෙස්ට් තරඟවල එතරම් වැඩ පෙන්නපු කණ්ඩායමක් නෙවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමත් එහෙමයි. කොදිව කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟවලිය පරාජයෙන් තොරව අවසන් කරගන්න සමත් වුණත් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී පරාජයට පත්වීම තමයි මල්බිමේ අපිට තියෙන අවසාන ටෙස්ට් මතකයේ විදිහට සටහන් වෙන්නේ. මේවතාවේ ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ කණ්ඩායමට බංග්ලාදේශයේ නැගී එන කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම ඇතුළත් වෙලා ඉන්නවා. මේ නැගී එන ක්‍රීඩකයෝ පසුගිය කාලේ චම්පක රාමනායකයාට දෙ තමයි පුහුණු වුණේ. බංග්ලාදේශ කණ්ඩායම ලංකාවට එද්දී චම්පකටත් ශ්‍රී ලංකාවට එන්න අවස්ථාවක් උදා වෙලා ඒ චම්පකට මාස දෙකක විවේකයක් ලැබීමත් එක්ක චම්පක කියන්නේ අලුත් අවුරුදු කාලේ ශ්‍රී ලංකාවට එන්න ලැබුණ එකත් ලොකු වාසියක් කියලා. ඇත්තටම ගොඩක් සතුටුයි අලුත් අවුරුදු කාලේ ලංකාවට එන්න ලැබුණ එක ගැන. මට පුළුවන් මේ නිවාඩුවට මගේ පවුලේ අය හමු වෙන්න, ඒ වගේම යාළුවෝ එක්ක ගත කරන්න අවස්ථාවක් ලැබෙන එකත් ලොකු අවස්ථාවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හඳුන්වා දීමේ වැඩි ගෞරව හිමි වෙන චම්පක රාමනායක මේවතාවෙත් ලංකාවට ඇවිත් මාලි හමු වෙනවා කියලා තමයි කියන්නේ. මේ නිවාඩුවට ආවම මම මාලිංග හමු වෙන්නත් හිතාගෙන ඉන්නවා. මාලි ගියවතයි වගේ මේ පාරත් IPL සෙල්ලම් කරන්න නැති නිසා ඔහු ලංකාවේ ඉන්නේ. ඔහු හමු වෙන්න පුළුවන් ඒ නිසා. චම්පක රාමනායක කියන්නේ තමන්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී පුතාලා දෙන්නගේ ක්‍රිකට් හැකියාව ගැනත් අවධානයක් යොමු කරන්න පුළුවන් කියලා. මගේ ලොකු පුතා දැන් එංගලන්තේ ක්‍රිකට් ගහනවා. දෙවෙනි පුතා ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙන්න දොරකඩ ඉන්නවා කියලා මට හිතෙන්නේ. පොඩි පුතා තාමත් රොයල් එකේ සෙල්ලම් කරනවා. එයාලගේ පන්දුවීමේ දක්ෂතාව වැඩි කරගන්න උපදෙස් දෙන්නත් පුළුවන් මට මේ නිවාඩුවේදී. ඔය විදිහට තමයි චම්පක ශ්‍රී ලංකාවේ ගත කරන නිවාඩුව ගැන කතා කළේ. චම්පක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දීපු ගුරුහරුකම් එක්කත් ජයගත්තු ක්‍රීඩකයෝ අපි දැකලා තියෙනවා. අපි බලමු කොහොමද චම්පකගෙන් ගුරුහරුකම් ලැබපු නවක බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේදී දක්ෂතා පෙන්වන්නේ කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.